මෙරට දේශපාලනය උඩු යටිකුරු වූ සිද්ධීන් දාමයක් වාර්තා වූ වසරක් ලෙසත් ගෙවී යන මේ වසර සඳහන් කරන්නට පුළුවන්. මේ ඒ ගැන සිදුකරන ආපසු හැරී බැලීමයි. අංක 12 අප්‍රේල් 22 වනදා රජයේ ඉන්ධන මිල සූත්‍රයක් හඳුන්වා දුන්නා. ඒ අනුව සෑම මසකම දසවෙනිදා රාත්‍රියේ ඉන්ධන මිල ගණන් සංශෝධනය වීම ආරම්භුණා. අංක 11 මාර්තු 5 වනදා මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුම දුරද ගෑම හේතුවෙන් මහනුවර ආශ්‍රිතව හදිසි නීතිය ක්‍රියාත්මක කළා. මේ තත්ත්වය මත වෛරී සාගත හැඟීම් පැතිර යාම වැළැක්වීමේ අරමුණින් සමාජ මාධ්‍ය අවහිර කරන්නත් රජය පියවර ගත්තා. අංක 10 අගෝස්තු 24 වනදා පළාත් සභා කීපයක නිලකාලීද ඉක්ම ගොස් තිබූ පසුබිමක සීමා නිර්ණ කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවේදී ඡන්ද 139ට බිඳුවක් ලෙස පරාජයට පත් වූයේ යෝජනාවලිය ගිනා ආණ්ඩු පක්ෂය මෙන්ම විරුද්ධ පක්ෂයද ඊට විරුද්ධ වීමත් සමගයි. අංක 9 සැප්තැම්බර් 5 වනදා විධායක ජනාධිපති ක්‍රමයේ රටට හානිදායක බව යලිත් පවසමින් ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය ලෙස පෞද්ගලික මන්ත්‍රී පනතක් ගෙනාවා. අංක 8 අප්‍රේල් 4 වැනිදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාස භංගයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ ඇමතිවරු 16 දෙනෙකු ඊට පක්ෂව ඡන්දය දුන් අතර පසුව ඔවුන් විපක්ෂී අසුන් ගත්තා. අංක 7 අප්‍රේල් 4 වැනිදා දේශපාලන බිම තව තවත් උණුසුම් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාස භංග යෝජනාව හේතු වුණා. එම විශ්වාස භංග යෝජනාවෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 122ට 76ක් ලෙස ජය තහවුරු කරගත්තා. අංක 6 පෙබරවාරි 10 වනදා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආගමනයේද සමගින් පැවති පළාත් පාලන ඡන්දයේදී වැඩි බලයක් හිමි කර ගැනීමට එම පක්ෂයට හැකියාව ලැබීම කැපී පෙනුණා. අංක 5 සැප්තැම්බර් 10 වනදා ඒකාබද්ධ විපක්ෂයේ මූලිකත්වයෙන් නුවරින් ඇරඹි ජනබලයේ කොළඹට විරෝධතා පාගමන කොළඹට ළඟා වුණා. මේ පෙළපාලියේ පැමිණි අයට මාලිගාවත්තේදී කිසියම් පිරිසක් විසින් විෂමිශ්‍ර කිරි පැකට් බෙදා දුන් බවට එල්ල වූ චෝදනාවත් සමග ඒ පිළිබඳව සමාජයේ වැඩි අවධානයක් යොමු වුණා. මෙරට දේශපාලනයේ ආන්දෝලනාත්මක සිද්ධියක් වූ අගමැතිවරයා මාරු කර පාර්ලිමේන්තුව විසිරුවීම ඇතුළු සිද්ධීන් දාමයකටත් මේ වසර අගදී මඟ පෑදුණා. අංක 4 ඔක්තෝබර් 26 වනදා මේ වසරේ රටේ දේශපාලනය දැඩි ලෙස උණුසුම් වීමට බලපෑ ප්‍රධාන හේතුවක් ලෙස ජනාධිපතිතුමා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කරමින් මහින්ද රාජපක්ෂ මහතා එම තනතුරට පත් කළා. අංක 3 නොවැම්බර් 9 වනදා මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අර්ලී ගහමන්දරින් ඉවත් නොවී සටන අත් නොහැර සිටින අතරතුරයි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව වාර අවසන් කිරීමට පියවර ගත්තේ. පසුව පාර්ලිමේන්තුව විසිරුවා හැර මහමැතිවරණයක් පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනයත් ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කළා. අංක 2 දෙසැම්බර් 15 වනදා එම තීරණයත් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයේ අධිකරණ හමුවේ අභියෝගයට ලක්වීමත් යන සිද්ධිදාමය අතරතුර මහින්ද රාජපක්ෂ මහතා සිය දුරේ අත්හරින බව ප්‍රකාශයට පත් කළා. අංක 1 දෙසැම්බර් 16 වනදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් අග්‍රාමාත්‍යවරයා ලෙස දිරුම් දුන්නේ මෙරට පස් වතාවක් එම දුරේ දිරුම් දුන් පුද්ගලයා ලෙස ඉතිහාසයට දෙක් වෙමින්. වසර පුරාම සිද්ධ වන හැම දෙකම ඇත්ත 2019 නව වසරේදීත් එලෙසින්ම සහ එසැනින්ම දැනගන්න. ශ්‍රී ලංකේ අපක්ෂපාති සමබර ප්‍රවෘත්ති ප්‍රකාශය Live@7 ඔබත් නරඹන්න.